අයිබෝන් මම විශේෂඥ වෛද්‍ය ජිජි චමල් සංජීව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංධානයේ සභාපති. අද මේ විශේෂ මාධ්‍ය සාකච්ඡා පවත්වන්නේ අපේ රටේ ජාත්‍යන්තර සෞඛ්‍ය නැත්නම් ඉන්ටර්නැෂනල් හෙල්ත් සම්බන්ධව අනුතරක් මේ වෙනට නිර්මාණය වෙලා පවතිනවා. මේ වන විට ගාල්ල බන්ධනාගාරයේ සිද්ධියත් එක්ක මෙනින්ජයිටිස් රෝගීත්වයේ ව්‍යාප්තිය සම්බන්ධ අනුතර අපිට බැහැර කරන්න බෑ. නමුත් මේ අවධානම ඇතිවෙන්න කලින් මේ අනුතර ඇතිවෙන්න කලින් මීට මාස දෙකකට පමණ පෙර අපි කිව්වා අපේ රටේ වෛද්‍ය පරීක්ෂණ ආයතනයෙන් ලංකාවේ ඉඳලා විදේශගත වන මැද පෙරදිග රටවල් වලට හා වෙනත් මොලේ උන නැත්නම් මෙනින්ජයිටිස් රෝගී තත්ත්වයේ වසංගතයක් ලෙස පැතිර යන රටවල් වලට ලබා දෙන එන්නත ලබා දීමේ හැකියාවක් තිබුණේ නැහැ. අපි මේ තත්ත්වය අවධානය කළාම ඒ ගැන ජනමාධ්‍ය ඔස්සේ දැනුවත් කළත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සම්බන්ධව සාධනීය ප්‍රතිචාරයක් ලබා දුන්නේ නැහැ. අපි එදා මේ විදියට මෙනින්ජයිටිස් රෝගී තත්ත්වය ජනගහණය එකට ඒක රාශි වන ස්ථානවල ව්‍යාප්ත වෙන්න පුළුවන් කියන පණිවිඩය අපි ලබා දුන්නා. ඒ වගේම අද විශේෂයෙන්ම අපි අවධානය යොමු කරනවා අපේ රටේ ජාත්‍යන්තර සෞඛ්‍ය සම්බන්ධව අවදානම් තත්ත්වයක් නැත්නම් ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි ක්‍රියාත්මක කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය ස්වකීය වගකීම් නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට මීට වඩා අවධානය යොමු කරන්න ඕන උනන්දු යොමු කරන්න ඕන. ඒ වගේම තමයි තමාගේ මාර්ග සැලසුම් සකස් කිරීමේදී ජාත්‍යන්තර සෞඛ්‍ය සම්බන්ධ අවධානය වැඩි කරන්න කියලා ජාතික විගණන කාර්යාලය මීට සති දෙකකට පමණ නිකුත් කරපු විගණන වාර්තාවේ පිටුවංක 95 ඉඳලා 100 දක්වා කොටස් වල පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ විගණකාධිපතිවරයා අපේ රටේ ජාත්‍යන්තර සෞඛ්‍ය බිඳවැටීමේ අනුතරක් සම්බන්ධව තියෙන එම විශේෂ නිර්දේශ ගැන අවධානය යොමු කරන්න කියන කරුණ. ඒ වගේම තමයි දැන් අපේ රටේ ඉන්න ශ්‍රී ලාංකිකයන් විදේශගත වෙනවා. ඒ වගේම තමයි විදේශ රටවල ඉන්න ශ්‍රී ලාංකිකයන් විවිධ රටවල සංචාරය කළා ශ්‍රී ලංකාවට පැමිණෙනවා. විදේශ රටවල් වල ඉන්න වෙනත් සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණෙනවා. ඊළඟ රට ඇතුලේ සංචාරය කරන විදේශ රටවල් වල විදේශ ජාතිකයන් නැවත ලංකාවෙන් බැහැර වීම සිදු වෙනවා. ඒතර මේ කණ්ඩායම් හතරේම සෞඛ්‍ය ආරක්ෂා කිරීමේ වගකීමක් රට තුල තියෙන රෝගී තත්ත්වයන් වෙනත් රටකට ගමන් කිරීම වළක්වන්නත් යම් භයානක රෝගී තත්ත්වයක් රටක පැතිර පවතිනවා නම් ජාත්‍යන්තර වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුතුරු අඟවා ඇති රෝගී තත්ත්වයන් පැතිර පවතින රටවල්වල සංචාරය කරනවා නම් ඒකට පූර්ව ප්‍රතිකර්ම ලබා ගැනීමේ වගකීමක් හා එම සෞඛ්‍ය පහසුකම් ලබා දීමේ වගකීමක් සෞඛ්‍ය අමාත්‍යාංශය සතු වෙනවා. දැන් මේ වන විට බොරැල්ල වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ ජාත්‍යන්තර සෞඛ්‍ය ඒකකයේ තුල කහ උණ එන්නත නැත්නම් යෙලෝ ෆීවර් වැක්සීන් එක කිසිම බෙහෙත් කුප්පියක් නැති බව වාර්තා වෙනවා. එතකොට දැන් මාස කීපයක් තිස්සේ අපේ රටේ කහ උණ එන්නත ලබා දීමේ හැකියාවක් නැහැ. ඒ නිසා අපට සිදු වෙනවා ලංකාවේ ඉඳලා මැද පෙරදිග, අග්නිදිග, ආසියානු, ඇමරිකානු සහ ඒ වගේම කහ උණ රෝගී තත්ත්වය ව්‍යාප්තී තියෙන රටවල් වල සංචාරය කරන ශ්‍රී ලාංකිකයන්ට අදාළ එන්නත ලබා නොදී ලංකාවෙන් සංචාරය කිරීමට අවසර ලබා දීමේ ක්‍රමයක් තමයි දැන් ක්‍රියාත්මක වෙන්නේ. මේක ඉතාමත්ම අවදානම් තත්ත්වයක්. මොකද මේ වන විට ලෝකයේ ප්‍රධාන වශයෙන් රටවල් 34ක මේ කහ උණ රෝගී තත්ත්වයේ ව්‍යාප්තිය බහුල වශයෙන් පවතින බව වාර්තා වෙනවා. සමහර අවස්ථාවල්දී 102ක් 103ක් මිනිසුන් කහ උණට ගොදුරු වෙනවා. ඒ වගේම සමහර කාලවලදී 50,000ක් ලක්ෂයක් අතර ප්‍රමාණයක් විවිධ රටවල් වල කහ උණ වසංගතයෙන් මිය ගිහිල්ලා තියෙනවා. ඒ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශයට පත් කරනවා අයි කියලා වැඩසටහනක් එලිමිනේට් යෙලෝ ෆීවර් එපිඩෙමික් කියලා. ඒතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ කියනවා සෑම රටකම කහ උණට ගොදුරු වීමේ අවදානම තියෙන කණ්ඩායම් ආරක්ෂා කරගන්න ඕන. රෝගය නැතුවීම වළක්වා ගැනීම සඳහා වළක්වා ගැනීමේ ක්‍රම භාවිතා කරන්න ඕන. යම් විදියකින් රෝගී තත්ත්වයේ ව්‍යාප්තියක් වෙනවනම් ඒක වසංගතයක් වෙනවනම් ඒක පාලනය කරන්න කටයුතු කරන්න ඕන කියලා. ඔවුන් කියනවා ප්‍රොටෙක්ට් ප්‍රිවෙන්ට් ඇන්ඩ් වි හැව් ටු කන්ට්‍රෝල් ද අවුට්බ්‍රේක් කියලා ප්‍රධාන කාණ්ඩ තුනක් යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානය එම ජාත්‍යන්තර උපදෙස් ලබා දෙනවා. දැන් කහ උණ රෝගී තත්ත්වය වළක්වා ගැනීමේදී ඔවුන් ලබා දෙන පළවෙනි ප්‍රධානතම උපදේශය තමයි කහ උණ එන්නත අවදානම් කලාපවල අවදානම් රටවල්වල සංචාරය කරන සෑම පුද්ගලයෙකුටම ලබා දෙන්න ඕන. ඒ වගේම තමයි කහ උණ වගේ වසංගත රෝගී තත්ත්වයකට ගොදුරු වීමේ අවදානම තියෙන ඒ අවදානම් කාණ්ඩවලට අනිවාර්යයෙන්ම
කහවණු එන්නත ලබා දෙන්න ඕන කියන එක ඉතාමත්ම පැහැදිලිව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරනවා. දැන් අපි අහනවා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ මාර්ගෝපදේශයට අනුව අපේ රටේ ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි ක්‍රියාත්මක වෙන රටක් නම් අපි කොහොමද කහවුන එන්නත ලබා දෙන්නේ නැතුව ශ්‍රී ලංකාවේ පුරවැසියන් විදේශ රටවල් වලට යන්න අවසර දෙන්නේ මේක අමු අමුවේ ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි උල්ලංඝනය කිරීමයි. ඒතර අපි අහනවා සෞඛ්‍ය ලේකම්වරයාගෙන් අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කහවුන එන්නත දැන් මාස ගාණක් තිස්සේ නැති බව ඔබ දන්නවද? එමෙ එන්නත ලබා නොදීම නිසා අපේ රටේ ඉඳලා අප්‍රිකානු සහරා ලතින් ඇමරිකානු චීනය වගේ රටවලට සංචාරය කරන ශ්‍රී ලාංකිකයන්ට රෝගය වැළඳීමේ අවධානම වැඩි බව ඔබ දන්නවද? ඒක වළක්වා ගන්න දැන් මාස 3ක් 4ක් තිස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිදු පියවරක් ලබා නොගත්තේ ඇයි කියලා මේ රටේ පුරවැසියන්ට පැහැදිලි කරන්න ඕන. අපි රාජ්‍ය නිලධාරීන් විදියට වෘත්තීය සමිති නායකයන් විදියට අපට පරම අත්හල නොහැකි වගකීමක් තියෙනවා මේ රටේ සාමාන්‍ය මහජනතාව යම් රෝගී තත්ත්වයක් ඇති වෙන එක සෞඛ්‍ය පද්ධතියේ අඩුපාඩු නිසා සෞඛ්‍ය පද්ධතියේ අසමත්කමක් නිසා අදක්ෂකමක් නිසා යම් ජීවිතයකට හානියක් සිද්ධ වෙනවා නම් ඒක වළක්වා ගැනීමේ වගකීමක් අප සතු වෙනවා. රාජ්‍ය නිලධාරීන් විදියට අපි මේ ජනමාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කතා කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය අපහසුතාවට පත් කරන්න නෙමෙයි, සෞඛ්‍ය අමාත්‍යාංශය අපකීර්තියට පත් කරන්න නෙමෙයි. හැබැයි පටමේස සාකච්ඡාවකින් සාකච්ඡා කළ විසඳගන්න පුළුවන් ප්‍රශ්න විසඳගන්න අමාත්‍යාංශය කටයුතු කරනවා වෙනුවට තමන්ගේ හිතමිතුරු කල්ලි කීපයක් එකතු කරගෙන අමාත්‍යාංශයේ තීන්දුව තීරණ ගන්න විට අපි ලබා දෙන තොරතුරු බැහැර කරන විට අපට සිද්ධ වෙනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව වෘත්තීය සමිති වලට තියෙන බලතල අනුව වෘත්තීය සමිති වලට කම්කරු අනපනත් වලින් තියෙන කරුණු කාරණා අනුව මේ රටේ සෑම මිනිසෙකුගේම ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් කතා කරන්න. අපි මේ කතා කරන කරුණ නිසා රජයට හරි පහසුයි දැන් සෞඛ්‍ය පද්ධති අඩුපාඩු හොයාගන්න. අපි මේ කතා කරන කරුණ නිසා රජයට විශාල වශයෙන් මූල්‍ය හානි, මූල්‍ය අලාභ, මූල්‍ය වංචා නතර කරගන්න, අවම කරගන්න දැන් පුළුවන් වෙලා තියෙනවා. අපි වෘත්තීය සමිති නායකින් විදියට මේ වගේ කරුණු හෙළි කරන නිසා රජයට විශාල වාසියක් වෙනවා. අද වෙන විට සෞඛ්‍ය පද්ධතියේ දූෂණ වංචා අක්‍රමිකතා සම්බන්ධව අප කියපු කරුණු මත රජ අවධානය ලක් කරපු නිසා ඩොලර් මිලියන ගානක රටට වෙන්න ගිය බදු වංචා ඒ වගේම තමයි අලාභහානි පාලනය කරන්න රජයට හැකි වෙලා තියෙනවා. ඒ වගේම සෞඛ්‍ය පද්ධති අඩුපාඩු ගැන ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව දැනගන්නවා. ඒවට ක්‍රියාත්මක වෙන්න දැන් අවස්ථාවක් ලැබිලා තියෙනවා. අපි මන්දපෝෂණය ගැන හෙළි කරාම අයවැයෙන් රුපියල් මිලියන 500ක් වෙන් කරලා දරුවන්ගේ සෞඛ්‍ය ගැන ජනාධිපතිවරයා අවධානය යොමු කළා. එනිසා රජය ජනාධිපතිවරයා කළ යුතුවන්නේ සෞඛ්‍ය ප්‍රශ්න ගැන කතා කරන සෞඛ්‍ය ප්‍රශ්න ඉස්මතු කරන වෘත්තීය සමිති නායකින් මර්ධනය කරන එක නෙමෙයි, ඔවුන් සමග සාධනීය සාකච්ඡා හරහා ඔවුන් ලබා දෙන කරුණු, ඔවුන් පෙන්වා දෙන කරුණු ගැන ඵලදායි සාකච්ඡා යොදාගෙන සෞඛ්‍ය පද්ධතිය ප්‍රවර්ධනයට කටයුතු කරන එක. එනිසා අපි රාජ්‍ය නිලධාරීන් විදියට වෘත්තීය සමිති නායකින් විදියට මේ කරන්නේ රජය පවත්වාගෙන යන්න රජයේ යහපැවැත්ම සඳහාත් මහජනතාව තුළ ඇති අඩුපාඩු වහා නිවැරදි කරන්න රජයට මඟ පෙන්වන එක. එනිසා අපි විශ්වාස කරනවා අපි මේ සමාජ කාර්ය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට යටත්ව අනිත් මිනිසුන්ගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් මේ කරන කතා බහ රජය ඵලදායි ලෙස භාවිතා කර ගනීවි, රජය ඵලදායි ලෙස උපයෝගී කර ගනීවි කියලා. ළඟ එන අයවැයේදීත් අපි ඉල්ලීමක් කරනවා සෞඛ්‍ය පද්ධතියේ ප්‍රවර්ධනයට, සෞඛ්‍ය පද්ධතියේ දියුණුවට, සෞඛ්‍ය සේවයේ අධ්‍යාපන පුහුණු පර්යේෂණ සඳහා අප පහුගිය කාලේ පෙන්වා දීපු කරුණු මත සාධනීය යෝජනා ඉදිරිපත් කරන්න ජනාධිපතිවරයා කටයුතු කළයි කියලා. එහෙම වුණොතින් මේ රටේ ජනාධිපතිවරයා සමග මේ රටේ ජනතාව මහ පොළොවේ මිනිසු එකතු වේවි. එහෙම නැතුව ජනාධිපතිවරයා ජාත්‍යන්තරය ගැන පමණක් අවධානය යොමු කළොත්, ගමේ භූ දේශපාලනය අමතක කළොත්, සෞඛ්‍ය පද්ධතිය අඛණ්ඩවම කඩා වැටෙන්න ගියොත්, කඩාවැටෙන සෞඛ්‍ය පද්ධතිය වග කිව යුතු ඇමතිවරයා සහ නිලධාරීන් ගැන ජනාධිපතිවරයා ඉක්මනින් තීන්දුව තීරණ නොගත්තොතින් මේ රටේ ජනතාව මේ දේශපාලන ක්‍රමය ගැන තීරණයක් ගනිවි. ඉතින් ඒ පණිවිඩය දේශපාලකින් හොඳින් අවධාරණය කරගත යුතු බව අප වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙස රජයට ඉතාමත්ම ආදරයෙන් සහ කරුණාවෙන් පෙන්වා දෙන්නට කැමැතියි.